මඩු බේරගන්න සරාල මොන තරම් උත්සාහ කළත් ඒ වෙනකොට සරාලකට තිබුණ හැම දෙයක්ම ගිනි අරන් ඉවරයි. ඉතින් සරාලට මේ සිද්ධ වෙච්ච දේ ගැන තාම මාස්ටර්ගේ සුදුචූරී නම් දන්නේ නැහැ. ඉතින් මේ අතරේ කලාතුර තරඟවලින් මාස්ටර්ලාට පළවෙනි ස්ථානය ලැබුණත් ඒ තිරණේ වැරදි කියලා තරඟයට ආපු අනිත් කණ්ඩායම තරඟයේ විනිශ්චය කණ්ඩායමට බල කරලා ඒගත තීරණේ වෙනස් කරන්න කියලා කලබල කළා. ඔල නාඩගම්කාරයෝ පසුගිය කොටසලින් දැක්කා. ඉතින් ඔයාලා දන්නවද මේ මාස්ටර්ලාට බලපෑම් කරපු අනිත් කණ්ඩායම තමයි නාඩගම්ක අවසානයේ කෝලමක ආරම්භයේ සිටින කලාතුරේ ළමයි. ඉතින් මං කලින් වීඩියෝ වලත් කිව්වා වගේම නාඩගම්කාරයෝ අලුත් රසයකින් ආයමත් බලන්න සද්දා මංගල සූර්යබණ්ඩාර මහතා කොතපු අපූරු උප්පරවැට්ටියක් තමයි මේ කොලංකුට්ටම කියන්නේ. ඉතින් කොලංකුට්ටම ගැන තොරතුරු මං ඉදිරියේදී ඔයාලට අරගෙන එන්නම්. දැන් අපි යමු නාඩගම්කාර ඉදිරියට වෙන දේවල් ගැන බලන්න. ඔයාලා හැමෝම දන්නවා මේ වෙනකොට සරාලට ගමේ කිසිම දෙයක් ඉතුරු වෙලා නැහැ. ඉතින් සුදු ජූටිගේ සරාගේ ආදරයට කුසුමල්තයි මාස්ටරුයි කැමැත දුන්න කියලා තාම සරානන් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා නාඩගම්කාරය අවසානයේට සරා හැමදේම අතහැරලා ගමේ යන්නත් ඉඩ තියෙනවා. එහෙමත් නැත්නම් කතාව හොඳ විදිහට අවසන් කරන්න තියෙන අනිත් ක්‍රමේ තමයි කුසුමලතයි මාස්ටරුයි සරාව තමන්ගේ පවුල කෙනෙක් විදිහට බාර අරන් මාස්ටර්ගේ කුඹුරත් සරාට බාර දීලා හැමදේම ආයෙම පාරක් අලුතෙන් පටන් ගන්න සරාව දිරිගන්නලා නාඩගම්කාරය අවසානය ප්‍රේක්ෂක අපිටත් සතුට හිතෙන විදිහට අවසන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලටත් ඕනේ නාඩගම්කාරය සතුට හිතෙන අවසානයක් දකින්නද? එහෙම නැත්නම් දුක්ඛිත අවසානයක් දකින්නද? ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න. තවත් වීඩියෝක ඉක්මනටම හමු වෙනකන් අදට මං ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.